විද්වත් වෘත්තිකයන් පිරිසක් එක්ව සංවිධානය කළ ව්‍යාත්මක සංවිධානයේ වාර්ෂික සම්මේලනය හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බොරලස්ගමුවේදී පැවැත්වුණා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ඉතින් මේ රටේ තියෙන නීති රීති ගැන බැලුවොත් ඕනෑම විදියකින් යම්කිසි පුද්ගලයෙක්ව නීතියට හසු කරන්නට පුළුවන්. භාතිය සහ සන්තුෂ් අපි උත්සවයකට ගෙනාවම මගෙන් අහනවා ඇයි ටෙන්ඩර් කරේ නැත්තේ කියලා. දියතුවේනේ පාරවල් වල මට එක දවසක් හිතුණා අර 3D චිත්‍රයක් ඇන්දොත් හොඳයි කියලා. ඉතින් මං නිලධාරීන් කීප දෙනෙකුට කිව්වා හොඳ කලාකරුවෙක්ව මට හොයලා දෙන්න මේ. තරුණ කලාකාරයෙක් එයා ගෙනාවා. ඌ ඇත්තටම කිසිම මුදලක් අය කරන්නේ නැතුව ඒ අදහස ඉටු කරා. එතුමා මේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙන එකට ආරාධනය කරන්න ඊයේ මාව හම්බෙන්න ආවා. ඉතින් එතුමා කිව්වා බලන්න සර් මාව FCID ගෙනිලා ඇහුවා. කීයක් මේකට අය කරාද? සතයක්වත් නැහැ කිව්වා. එහෙනම් මේ නේවිකේ යායට කන්න දීලා තියෙන්නේ කොහොමද කියලා. නාවික හමුදාවේ අය එයාට උදව් කළා තියෙනවා මෙතන අඳින්න. දැන් එයාට කන්න දීපු. ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නක. දැන් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද අපි ඉදිරියට යන්නේ? අද සමහරු විශ්වාස කරන්නේ පොලිසියත් හිරගෙදරක් තිබුණම අට පාලනය කරන්න පුළුවන් කියලා. ඒ නිසාම රාජ්‍ය සේවය එක්තරා දුරකට බයකට පත් වෙලාතියි. අද අපේ ව්‍යවස්ථාවේ වෙනසක් ඇති වෙන්න ඕන. රාජ්‍ය සේවකයා සත්භාවයෙන් කරන කිසිවක් වරදක් නෙවෙයි කියලා. මා රාජ්‍ය සේවයට ඇවිල්ලා කිව්වේ ඔබ බය නැතුව තීන්දු ගන්න ඔබ කරන සියල්ල පිටිපස අපි ඉන්නවා. නුත් අපි හිතුවේ නෑනේ FCID එකක් ඇති වෙයි කියලා. මම හිතන්නේ 2000කට කිට්ටු ගණනක් රාජ්‍ය සේවකයෝ දැනටමත් ප්‍රශ්න කරලා තියෙනවා. රිමාන්ඩ් භාරයේ ඉඳලා තියෙනවා. දේශපාලඥයෝ ගියාට කමක් නැහැ. වාසුලා වගේ පුරුදුයි. හැබැයි උගතුන් බුද්ධිමත් මේකේ ගියාම තමයි ගැටලු තියෙන්නේ. දේශපාලනයට විතරක් රට පාලනය කරන්න ඉඩ තියන්න එපා. ඒට ඔබ මැදිහත් විය යුතුයි. අද වඩාත් එය අවශ්‍ය වෙලා තියෙනවා.